බ දවසක් හැමෝටම අපි කවුරු රෝසමල් වලට ආදරය කරනවනේ ගෙදර රෝසමල් වවා ගැන තියෙනවනම් එකට ගොඩක් හැමතිේ. ඒවුනාට නිරෝගි රෝසපැලයක් මිලදී ගන්නන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අපි ඒ ගැන කතා කරමු මේ තියෙන්නේ මම අලුතින් මිලදීකත් රෝස පැලයක්. ම දදුපාටි ෙන ං සයිට් ක න ී ශකයක් මේ විදිහට මුලින් අතු තුනක්වත් තේෙන රෝසපැළයක් තොරගන්න එතකොටට මේ අතු කප්පාදු කළ විට අත්තු හයක් හතක් විදර ලැබෙනවා මේ විදිහට දිගටම කප්පාද කරන විට රෝසකා 15ඳරක් විදිර සකස්කරගන්න පුළුවන් ඒ වගේම අතු වැඩියෙන් තියෙන නිසා මල් වැඩි ප්‍රමාණයක් ලබාගන්නත් පුොළුවන් ොඳ නිෝගී තත්වයන් තින රොසපැලයක දළු මෙන මේ වගේ රතු පැහැයින් තියෙන් ඕනේ පච්‍ර ඇකිලිලා පච්‍රමත බිත්තර එමනතන් කහපැහැයින් තියෙනවනං ඒක ආසාධිත රෝසපැලේක ලක්ෂණ, ඒ වගේ රෝසප පැල මිලදිගන්න එපා. රෝසිපැලේ පච්‍ර මේ වගේ කහපාට් නැතුව හොඳ නිරෝගී කොළපාටකින් තියෙන්නඕනේ. හපාට ල කහපාට කොල දුබරු පාට ලප ඒවගේ බිත්තර සුදුපොල්ලි වගේ පිටි වගේ දේවල් කිය කියන ආසාධිතවෙච්ච රෝස පලයක් එහමනැත්තුවවෙම මේඒවාගේ නිරෝගී පච්චතියන පැලයක් තමයි තෝරගන්න ඕනේ. එතකොට තමයි අපිට නිරෝගී ශායක් ලැබෙන්නේ. එහමනැත්තං මේත් එක් කලා ඔබේ ගෙවත්තට ඇතුල්ලන මේ බැක්චීරයා දිලීර සහ, පුංචිපානුවන්, කෘුමීන්, ඔබේ අනිත් මල් වගාවත් එළවලු අගවත් තිනාශ කරලා දමනවා දිගුකාලයක් තියාගන්න පුළුවන් මල්වර්ග සහ නිරෝගී පැල තෝරගන්නේ කොහම දෙ කියලා. බැලනේ මලදිහා පිති හරිම ගණකම් ඒවගේම මල්පිති ගොඩක් එකට්ට සවිවෙලා තියෙනවා මෙ පැලියේ කඳවගේම අතුෝ හරිම නීරෝගී මි සුදුපාටින් තියෙන නන් ති ලීරනාශිකයක් එවගේම දළු රතුපාටින් තියෙනවා ප්‍රාණවත් ශාකය කේව තමයි හොඳ පැලියක ලක්‍ෂණ වඩාත් ලංව පෙන්නනට ඔබට පෙනෙනවඇති මේ මල්පිති හරිම ගනකම් කියලා තියෙන්නේ එවැනිම රෝසවර්ණය මලක් මේ විදිහෙ මල්ලඇති පැල තෝරාගත්තව සතිතුනක් හතරක් ඉතර එක දිගට මල් රඳා තබා ගන්න පුළුවන්. මේක නම් ස්ප්‍රී රෝස එකක් මෙකෙ මල් චිකක් හුඩයි. එවනාට මාසයක් ඉදිර කාලයක් මේ මල් රඳවගන්න පුළුවන් කප්පාදුවෙන් පොසු එක දිකට මල් කිිනිති පිපෙනවා. ස්වභාවයෙන්ම පඳුරක් ලෙස වැඩෙන ශාකයක් තමයි මේකමිලිදිගන්න සුදුසුම මල්වර්ගයක් තමයි ස්ප්‍රී රෝසස් කියන්නේ. රම මිලින් වැඩියුුණනත් දීප්තිමත් ලස්සන වරණවලින් ස්ප්‍රේරෝසස් මිලදී ගන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න මෝනේ නිසා මං මෙන්න මේ මල් පැලය මිලදී ගත්තා. බලන්න මේකෙ ඇතුරතරේනු ඉතා ඉක්මනින්ම කළු පැගැන්වෙලා. ඒයන්නේෙ තව දවස් දෙකතුනක් ඇතුළදදී මේ මලේ පෙති හැලිලයනවා. ඉතින් අපි කැමති ඉක්මනින්ම පෙති හැලයන මලකට නෙවෙේේ? එනි සම්මල් තෝරා ගැනීමේදී පෙතිගණකම් ඇතිමල් තොරගන්න.. රෝස වලට ආදරේ කරනෝගොලො හැමුවෝටම මේ වීඩියෝ එක වැදගත්වේ කියලා හිතනවා. විඩිය එකට කැමැතිනම් සබස්කරයිඩ් කරන්න ඒවගේම ලෛක්‍ය කටතාන්න පල්ල හා තියෙන සීනුව නාදකරොත් ඊළංඟ විඩියක රිලීසු ගමන්ම ඔගලන්තයක බලන පුළුවන්. மிලදීගත රෝසපලය නිවැදිව බඳනක සිටවනාකාරයන් ඒ සඳහාවාශ්‍ය පස්මිශ්‍රණය සකස්කරගැනීම ගැන ඊළඟ විජයගෙන් කතා කරமோ. 19දවසහැමෝටම මේ டௌகிgreeන්ஸ்.